උඩ මන්ත්‍රී තුමියනේ ඔබතුමිය මම හිතන්නේ මේ ඉස්සරහ සීට් එකේ හිටියනම් තමයි මේක වැඩි හොඳ මේ ඔබතුමිය කරපු කතාවකට මට මේ පිළිතුරු දෙන්න තියෙන නිසා මම ඉල්ලා සිටිනවා ආය දවසක් කතා කරනවා නම් මමත් ඉන්දෙද්දිම කිව්වොත් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා මේ ඔබතුමිය කියපු කාරණා කීපයක් පිළිබඳව මට මේ අහන්න ලැබුණේ මට ඇත්තටම මං හිටියේ එහා වෙන සාකච්ඡාවක හිටියේ එහා කමිටි රූම් එකක කෙසේ වෙතත් ඔබතුමිය කියලා තිබුණා මේ බඩගිනුගු වගාව සඳහා එක කාරණයක් කියලා තිබුණා ඒකෙදි මේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්ට් වලටයි දෙන්නේ කියලා ඇප්ලිකේෂන් නිකුත් කරන්න කියලා. එහෙම තමයි මම ජගත් කුමාර මහත්මයා ඒක නිවැරදි කරලා තිබුණා. හරිනේ? එතුම මම නිවැරදි කරලා තිබුණා. මෙතන මට මේ පුතුවේ ඉඳලා ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි. නීති රීති එක්ක. හරි හරි. ඔබතුමියට ඒ අයිතිය තියෙනවා. මම කියන්නේ ඒකයි මේ මම පළවෙනියටම කියන්න ඕන මහජන නියෝජිතයන්ට ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ වගේ තෝරා ගැනීමකදී නම් ඉදිරිපත් කරන්න. ඔබතුමියටත් අයිතිය තියෙනවා. මම අනුරාධපුර රැස්වීමට ගියාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගොවි සංවිධානයේ සභාපතිතුමා කිව්වා අපේ කණ්ඩායමක් මේ වැඩසටහනෙන් ඉවත් වෙලා තියෙනවා ඒ අයටත් ඒ අවස්ථාව දෙන්න කියලා. මං කිව්වා ඒ තියෙන ගොවි සංවිධානයේ ඔක්කොම එකතු කරලා මේ අයට දෙන්න. හැබැයි තෝරා ගැනීම අවසානේ කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තෝරා ගැනීම කරන්නේ ඒ ආයතනයට අදාළ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළා තමයි තෝරා ගැනීම කරන්නේ. මහජන නියෝජිත ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. දැන් අම්පාරේදී වීරසිංහ මන්තුමත් අපිට නම් මෙවනේ අපි කියලා තියෙනවා ගන්න කියලා. චන්දසේන මැතිතුමාට කිව්වා මෙතුමා කිව්වා එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. මම කතා කරලා කිව්වා ඉන්නව නම් එවන්න කියලා. මොකද අපි පැහැදිලිව කියන්න ඕන අපිට බඩිරුණු නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා රජයේ ගෙනියන වැඩපිළිවෙළක්. ඒකෙදි ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා. මහජන නියෝජිතයන්ට තමන්ට ඉදිරිපත් වෙන යෝජනාවලියක් තියෙනවා නම් ඒක ලබා දීමේ අයිතියේ මහජන නියෝජිතයන් සියලුම දෙනාට තියෙනවා. හැබැයි මම අවසාන වශයෙන් උත් කිව්වා ඒ තෝරා ගැනීම කරන්නේ අපේ කමිටුවක් හරහා නිලධාරීන් හරහා තමයි ඒ තෝරා ගැනීම කරන්නේ කියන එක මම ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා. සංකරගරු ඇමතුමා මොකද කාලයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. හරි හරි. ඒ නිර්ණායකව නෑ ඔබතුමියගේ කාලේ දුව නැත්තම් ඔබතුමිය කියලා දැන් මට උත්තර දෙන්න. මෙතන ගැටලුවක් තියෙනවා මේ පුටුවේ මම සිටීම. ඒ නමුත් මූලසුනේ කාර්යභාරය කළ යුතුයි. හරි හරි. ඔබතුමා මම එක නැත්තම් මේ වැරදි විදියට මේව හැන්සාඩ් ගත වෙන්නේ. එතකොට ඒ තෝරා ගැනීමේ කටයුත්ත ඒ නිර්ණායකවලට අනුව මිසක් වෙන කොහොමත් නෙමෙයි. ඒක ඕනම් පක්ෂයක කෙනෙකුට හෝ ඕනම සංවිධානය කෙනෙකුට මේක දෙන්න පුළුවන්. ඊළඟට ඔබතුමිය තවත් කියලා තිබුණා මේ බඩිරුගු ගෙන්වීම සම්බන්ධව බදු සම්බන්ධව. මම කියන්න කැමතියි මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට කැමතියි කිසිම බදු මේ රට බඩිරුගු මේ රට නොගෙන ඉන්නවා නම් මම කැමතියි. මම කැමතියි ලංකාවට කිසිම රටකින් ගෙනල්ලා ඉන්නේ නැතුව මේක රුපියල් 300ට 400ට හරි බඩිරුම් යනවා නම් මම කෘෂිකර්ම අමාත්‍යවරයා කැමතියක් තියෙනවා. හැබැයි මම අමතක කරන්න බෑ මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිය වගේම පස් සම්පත් භාරව ඉන්නෙත් මම. එතකොට මේ පහුගිය කාලෙම ඔබතුමියලා ඔක්කොම කතා කරලා කිව්වේ බිත්තර මිල වැඩි ඇමතුමා මොකද සභාවේ කාලේ යනවා කතා කරන්න කට්ටි ඉන්නවා. පොඩ්ඩක් කුකුල් මස් මිල වැඩි බිත්තර මිල වැඩි කියලා විතරම කිව්වා. ඒ නිසා තමයි රුපියල් 10ට තමයි මේක ගියා උන් දෙගෙනාවේ ටැක්ස් එක. ෆෝනේ විසන්දි කරලා තිබෙනවා. ගරු පාටලි චම්පික ඇමතුමා ඔබතුමාගේ අවස්ථාව. ගරු මන්ත්‍රීතුමා ශාන්ත බණ්ඩාරතුමා නෑ ඔබතුමා මේකට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න මෙතන මුලාසනේ කාර්යභාරය සිද්ධ කරන්න ඕනි. මෙතන මම සිටීම තුළ මෙතන ගැටලුවක් තියෙනවා. ඔබතුමාට අවස්ථාව දුන්න ගරු ඇමතුමා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා කෙටියෙන් ඉදිරිපත් කරන්න. ගරු ඔබතුමාට අවස්ථාව දුන්නා. දැන් මෙතන නෑ ඔබතුමා සෑහෙන අවස්ථාවක් මම දුන්නා. දැන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව ගන්න. ඔබතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව ගන්න. ගරු ඔබතුමා කෙටියෙන් අවසන් කරන්න. ගරු සභාපතිතුමනි අද උදෑසන මම මේ සභාවේ නැති වෙලාවේ මගේ නම සඳහන් කරමින් ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා චෝදනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සම්බන්ධව මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. නාරම්මල ප්‍රාදේශ සභාව, බිංගිරිය ප්‍රාදේශ සභාව මහජන හමුවීම් සඳහා ලබා ගන්නවා කියන එක. ඒක ගරු සභාපතිතුමියනි පළාත් පාලන ආයතනවල වක්කීම් දරන්නේ වර්තමානයේ
පළාතේ ගරු ආණ්ඩුකාරතුමා ආණ්ඩුකාරතුමා වයඹ පළාතේ හැම පළාත් පාලන ආයතන ප්‍රධානීකුටම දැනුම් දීලා තියෙනවා ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ නම් ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. නෑ නෑ ඒ අනිච්චෝදනාව ඉලා ඒ ඒ මොකද ඒ නිලධාරීන් බය වෙනවනේ. පාර්ලිමේන්තුවේ කතා කරාම ප්‍රාදේශ සභාවල ඉන්න ලේකම්වරු බය වෙනවා සභාපතිතුමනි. ඒක වැරද්දක් වගේ. එහෙම වැරද්දක් නෙමෙයි නීත්‍යානුකූලව කරලා තියෙන්නේ. දෙක මම රැස්වීමක් පැවැත්තුවා. එතුමා කියලා තියෙන 150ක් විතර මන් දන්නේ ගණන් පුළුවන්ද කියලා 1500ක් විතර සහභාගී වුණා. ඒකට ආව රාජ්‍ය අමතිවරු 4 දෙනෙක්. ඒ රාජ්‍ය අමතිවරුන්ට තේ පානය කරන්න ප්‍රාදේශ සභාවේ ස්ථානයක් ගත්තා. හැබැයි ප්‍රාදේශ සභාවෙන් තේ කොළ ටිකක්වත් සීනි ටිකක්වත් යත්තේ නැහැ. ප්‍රාදේශ සභාවේ සතයක්වත් වේදම් කරන්න නැතුව ඒ පරිසරය පාවිච්චි කරා. රජයේ ඉන්න ඇමතිවරු ඇතුළු කීප දෙනෙකුට තේ පානය කරන්න. ඒ නිසා ඒ වගේ දේවල් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මම විපක්ෂ නායකතුමාට කියනවා කරුණා කරලා මේ අයට පාඩමක් කියලා දෙන්න පන්තියක් කියලා කොහොමද කරන්න කියලා. සභාපතිතුමනි අපේ දඹදෙණි ආසනේ පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. දඹදෙණි ආසනේ හිටපු ඇමතිතුමා යූ.බී. විජේකෝම් මැතිතුමා සම්බන්ධීකරණ කමිටුව කරේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අනුර කුමාර දිසානායක මහත්තයා දඹදෙණි ආසනේ සංවිධායක කියලා කෘෂිකර්ම වාරිමාර්ග ඇමති වුණාට පස්සේ සම්බන්ධීකරණ කමිටුව කරේ නාරම්මල ගොවි ජන සේවා කාර්යාලය. ඉතින් ඒ නිසා මේ රජයේ ඇමතිවරයෙකුට රජයේ නියෝජිතයෙකුට මේ ප්‍රදේශයේ තියෙන රාජ්‍ය ආයතනයක මහජනතාව හම්බෙන්න පුළුවන්. ඒ නිසා එතුමලා කොළඹ වෙලා ඉන්න මහජනය හම්බුනේ නැති වුණාට අපි මේ ජන මහජනය හම්බෙනවා. මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා මිනිත්තු 8ක කාලයක්.